අරහත්වය පිළිබඳ පටිච්ච සමුප්පාදය උපනීසා සූත්‍රය නිදාන වග්ග සංයුක්තයේ දස බල වග්ගයෙන් එක් සමයක් හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක මහණෙනි මම දන්නහුගේ දකින්නහුගේ ආශ්‍රවයක්ෂය යෙ කියමි නොදන්නහුගේ නොදක්නහුගේ ආශ්‍රවක්ෂය නොකියමි මහණෙනි කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන්ගේ ෂය වේද මේ රූපය රූපයාගේ පහළවීම මෙසේය රූපයාගේ නිරෝධය මෙසේය මේ වේදනාවය වේදනාවගේ පහළවීම මෙසේය වේදනාවගේ නිරෝධය මෙසේ වේය මේ සංඥාවය සංඥාවගේ පහළවීම මෙසේ වේය සංඥාවගේ නිරෝධය මෙසේ වේය මේ සංස්කාරයෝය සංස්කාරයන්ගේ පහළවීම මෙසේ වේය සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ වේය මේ විඥානේය විඥානේ පහළවීම මෙසේ වේය විඥානයාගේ නිරෝධය මෙසේ වේය කියා දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයක්ෂය වේයි මහණෙනි ඔහුගේ ආශ්‍රවක්ෂය සංඛ්‍යාත අරහත් ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නාහු යම් ඥානයක් වේද එයද ප්‍රත්‍යෙන් හටගත් එකක් බව කියමි ප්‍රත්‍යයන් නැතියක් යැයි නොකියමි මහණෙනි අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානයාගේ ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය අරහත් ඵල සංඛ්‍යාත විමුක්තියයි මහණෙනි ඒ විමුක්තියද ප්‍රත්‍ය සහිතයයි කියමි මහණෙනි ඒ විමුක්තියගේ ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය විරාග සංඛ්‍යාත අරහත් මාර්ගයයි කිය යුතුය මහණෙනි මම ඒ විරාගයේද ප්‍රත්‍ය සහිතයයි කියමි මහණෙනි විරාගයේ ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය නිබ්බිදා ඥාන නම් වූ විදර්ශනා ඥානයයි මහණෙනි ඒ නිබ්බිදාවද මම ප්‍රත්‍ය සහිතයයි කියමි මහණෙනි නිබ්බිදාවෙහි ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය යථාභූත ඥාන නම් වූ සංස්කාරයන්ගේ හැටි තත්වූ පරිදි දන්නා තරුණ විදර්ශනා ඥානයයි මහණෙනි ඒ යථාභූත ඥානයද ප්‍රත්‍ය සහිතයයි කියමි මහණෙනි ඒ යථාභූත ඥානයේ ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය සමාධියයි කිය යුතුය මහණෙනි මම සමාධියද ප්‍රත්‍ය සහිතයයි කියමි මහණෙනි සමාධියකේ ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය සුඛයයි කිය යුතුය මහණෙනි මේ සුඛයද ප්‍රත්‍ය සහිතයයි කියමි මහණෙනි සුඛයේ ප්‍රත්‍ය කවරේද පස්සද්ධියයි කිය යුතුය මහණෙනි මම පස්සද්ධියද ප්‍රත්‍ය සහිතයයි කියමි පස්සද්ධියගේ ප්‍රත්‍ය කවරේද ප්‍රීතියයි කිය යුතුය මහණෙනි ප්‍රීතියද ප්‍රත්‍ය සහිතයයි කියමි ප්‍රීතියේ ප්‍රත්‍ය කවරේද පාමොජ්ජ නම් වූ දුර්වල ප්‍රීතියයි කිය යුතුය මහණෙනි ඒ දුර්වල ප්‍රීතියද ප්‍රත්‍ය සහිතයයි කියමි ඒ දුර්වල ප්‍රීතියේ ප්‍රත්‍ය කවරේද ශ්‍රද්ධාවයයි කිය යුතුය මහණෙනි ශ්‍රද්ධාවද ප්‍රත්‍ය සහිතයයි කියමි එහි ප්‍රත්‍ය කවරේද මහණෙනි ශ්‍රද්ධාවේ ප්‍රත්‍ය දුකයයි කිය යුතුය මහණෙනි දුක්ඛයද ප්‍රත්‍ය සහිතයයි කියමි එහි ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය ජාතියයි කිය යුතුය මහණෙනි ජාතියද ප්‍රත්‍ය සහිතයයි කියමි එහි ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය භවයයි කිය යුතුය මහණෙනි භවයද ප්‍රත්‍ය සහිතයයි කියමි එහි ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය උපාදානයයි කිය යුතුය මහණෙනි උපාදානයාගේ ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය තණ්හාවයයි කිය යුතුය මහණෙනි
තණ්හාවද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය වේදනාවයයි කිය යුතුය. මහණෙනි, වේදනාවද ප්‍රත්‍ය සහිතයයි කියමි. වේදනාවේ ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය ස්පර්ශයයි කිය යුතුය. මහණෙනි, ස්පර්ශයද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය ෂඩ් ආයතනයයි කිය යුතුය. මහණෙනි, ෂඩ් ආයතනයේද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? නාම රූපයයි කිය යුතුය. මහණෙනි, නාම රූපයද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය විඥානයයි කිය යුතුය. මහණෙනි, විඥානයේද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය සංස්කාරයයි කිය යුතුය. මහණෙනි, සංස්කාරයෝද ප්‍රත්‍ය සහිතයෝයයි කියමි. මහණෙනි, සංස්කාරයන්ගේ ප්‍රත්‍ය කවරේද? සංස්කාරයන්ගේ ප්‍රත්‍ය අවිද්‍යාවයයි කිය යුතුය. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය කොට ඇත්තාහ. විඥානය සංස්කාරයෙන් ප්‍රත්‍ය කොට ඇත්තාහ. නාම රූපය විඥානය ප්‍රත්‍ය කොට ඇත්තේය. ෂඩ් ආයතනය නාම රූපයන් ප්‍රත්‍ය කොට ඇත්තේය. පස්සය ෂඩ් ආයතනය ප්‍රත්‍ය කොට ඇත්තේය. වේදනාව පස්සය ප්‍රත්‍ය කොට ඇත්තේය. තණ්හාව වේදනාව ප්‍රත්‍ය කොට ඇත්තේය. උපාදානය තණ්හාව ප්‍රත්‍ය කොට ඇත්තේය. භවය උපාදානයන් ප්‍රත්‍ය කොට ඇත්තේය. ජාතිය භවය ප්‍රත්‍ය කොට ඇත්තේය. දුක්ඛය ජාතිය ප්‍රත්‍ය කොට ඇත්තේය. ශ්‍රද්ධාව දුක්ඛය ප්‍රත්‍ය කොට ඇත්තේය. පාමොච්ඡය දුර්වල ප්‍රීතිය ශ්‍රද්ධාව ප්‍රත්‍ය කොට ඇත්තේය. බලවත් ප්‍රීතිය පාමොච්ඡය ප්‍රත්‍ය කොට ඇත්තේය. පාමොච්ඡය යනු දුර්වල ප්‍රීතියයි. පස්සද්ධිය බලවත් ප්‍රීතිය ප්‍රත්‍ය කොට ඇත්තේය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍ය කොට ඇත්තේය. සමාධිය සුඛය ප්‍රත්‍ය කොට ඇත්තේය. යථාභූත ඥාන දර්ශන නම් වූ තරුණ විදර්ශනා ඥානය සමාධිය ප්‍රත්‍ය කොට ඇත්තේය. නිබ්බිදා ඥාන නම් වූ විදර්ශනා ඥානය තරුණ විදර්ශනා ඥානය ප්‍රත්‍ය කොට ඇත්තේය. විරාග නම් වූ අරහත් මාර්ග නිබ්බිදා ඥාන නම් වූ විදර්ශනා ඥානය ප්‍රත්‍ය කොට ඇත්තේය. විමුක්ති නම් වූ අරහත් ඵලය විරාගය ප්‍රත්‍ය කොට ඇත්තේය. කය ඥාන නම් වූ අරහත් ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නාහු ඥානය විමුක්තිය ප්‍රත්‍ය කොට ඇත්තේය. මහණෙනි, පර්වත මුදුනේහි මහවැසි වටකල්හි ඒ ජලය පහත් පහත් තැන්වලට ගලා යන්නේය. පර්වත වල ජලයෙන් සෑරී ගිය තැන් වියලීමෙන් පැලුණු තැන් කුඩා ඇලවල් බවට පුරවන්නේය. පිරුණා වූ කඳුරැලි බිම් පැලුම් කුඩා ඇලවල් කුඩා වලවල් පුරවන්නාහ. පිරුණා වූ කුඩා වලවල් මහවලවල් පුරවන්නාහ. පිරුණා වූ මහවලවල් කුඩා ගඟවල් පුරවන්නාහ. පිරුණා වූ කුඩා ගඟවල් මහා ගංගා පුරවන්නාහ. පිරුණා වූ මහා ගංගා වූ සමුද්‍රය පුරවන්නාහ. මහණෙනි, එපරිද්දෙන් සංස්කාරයෝ අවිද්‍යාව හේතු කොට ඇත්තෝය. විඥානය සංස්කාරයන් ප්‍රත්‍ය කොට ඇත්තේය. පෙය්‍යාලන්, විමුක්ති සංඛ්‍යාත අරහත් ඵලය විරාග සංඛ්‍යාත මාර්ග ඥානය ප්‍රත්‍ය කොට ඇත්තේය. අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය අරහත් ඵලය ප්‍රත්‍ය කොට ඇත්තේය. මේ සූත්‍රයෙන් දැක්වෙන පටිච්ච සමුප්පාද අංග මෙසේය. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා
උපාදාන භව ජාති දුක්ඛ සද්ධා පාමොච්ඡ පීති පස්සද්ධි සුඛ සමාධි යථා භූත ඥාන දස්සන නිබ්බිදා විරාග විමුක්ති කයේ ඥාන මෙසේ තෙවිස්සකි. පටිච්ච සමුප්පාදයක් යැයි කියනුයේ හේතුඵල පරම්පරාවක් නිසාය. ඉහත කී පටිච්ච සමුප්පාදය සේ මෙය චක්‍රයක් නොවේ. මේ පටිච්ච සමුප්පාදයෙන් සංසාරය කෙලවර වෙයි. ධර්ම කථික සූත්‍රය. එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ධර්ම කථිකයා යයි කියනුයේ ලැබේ. කොපමණකින් ධර්ම කථිකයෙක් වේදැයි විචාලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ඉදින් මහණ, තෙමේ ජරා මරණයට කලකිරීම පිණිස, නොයලීම පිණිස, ජරා මරණයාගේ නිරෝධය පිණිස දහම් දෙසා නම් ඒ මහණ ධර්ම කථික භික්ෂුවක් යැයි කීමට සුදුසුය. ඉදින් මහණ, තෙමේ ජරා මරණයට කලකිරීම පිණිස, නොයලීම පිණිස, ජරා මරණයාගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් ඒ භික්ෂු තෙමේ නිර්වාණ ධර්මයට අනුකූල ප්‍රතිපත්තිය පුරන්නේ යැයි කිය යුතුය. ඉදින් මහණ, තෙමේ ජරා මරණයට කලකිරි ජරා මරණයන්හි නොයලීමෙන්, ජරා මරණ නිරුද්ධ කිරීමෙන් උපාදානයන් කාරණ කොට කිසි ධර්මයක් නොගෙන මිදුනේ වේද? ඒ භික්ෂුව ඉහතාත්මයේ නිවනට පැමිණි භික්ෂුවක් යැයි කීමට සුදුසුය. ඉදින් මහණ, තෙමේ ජාතියට පෙයාලං, භවයට පෙයාලං, උපාදානයට පෙයාලං, තණ්හාවට පෙයාලං, වේදනාවට පෙයාලං, පස්සයට පෙයාලං, ෂඩ් ආයතනයට පෙයාලං, නාම රූපයට පෙයාලං, විඥාණයට පෙයාලං, සංස්කාරයන්ට පෙයාලං, අවිද්‍යාවට, කලකිරීම පිණිස, නොයලීම පිණිස, අවිද්‍යාවගේ නිරෝධය පිණිස දහම් දෙසා නම් ඒ භික්ෂුව ධර්ම කථිකයක් යැයි කීමට සුදුසුය. ඉදින් මහණ, තෙමේ අවිද්‍යාවට කලකිරීම පිණිස, නොයලීම පිණිස, අවිද්‍යාවගේ නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් ඒ භික්ෂු තෙමේ නිර්වාණ ධර්මයට අනුකූල ප්‍රතිපත්තිය පුරන්නේ යැයි කිය යුතුය. ඉදින් මහණ, තෙමේ අවිද්‍යාවට කලකිරි අවිද්‍යාවෙහි නොයලී අවිද්‍යාව නිරෝධ කිරීමෙන් උපාදානයන් කරනකොට කිසි ධර්මයක් නොගෙන මිදුනේ වේද? ඒ භික්ෂුව ইহත ආත්මෙහිම නිවනට පැමිණි භික්ෂුවක් යැයි කීමට සුදුසුය. මේ ইহත දැක් වූ ධර්ම පාඨයේ තේරුමයි, යමක් ගැන කලකිරීමට ධර්මයක් ඕමනා වන්නේ ඒ දෙයට ඇලුම් කරන අය ඇතහොත්ය. ජරා මරණ දෙකට ඇලුම් කරන කෙනෙකුත් නැත. එබැවින් ජරා මරණය ගැන කලකිරීමට දහම් දෙසන්නේ කුමකටද යන ප්‍රශ්නය මේ සූත්‍ර ධර්මයේ සම්බන්ධයෙන් නැතිවිය හැකිය. ජරා මරණ දෙකට කැමති කෙනෙකු නැති බව සත්‍යකි. එහෙත් මේ සත්වයා අවිද්‍යා ආදී ද්වාදස අංගයන් ඇති මේ සංසාරයට තවත් ක්‍රමයකින් කියතොත් මේ පංචස්කන්ධයට තදින් ඇලුම් කරයි. ජරා මරණයත් මේ පංචස්කන්ධයට අයත් නැති මේ පංචස්කන්ධයෙන් පිටත් දෙයක් නොවේයි. එබැවින් පංචස්කන්ධයට ඇලුම් කරන තැනැත්තේ එයට ඇලුම් කිරීම වශයෙන් ජරා මරණයටත් ඇලුම් කරන්නේ වෙයි. එබැවින් සංසාර චක්‍රයට අයත් ධර්ම වෙන් වශයෙන් ගෙන එකින් එක ගෙන යන කියන කල්හි ජරා මරණය ගැන කලකිරීමට දහම් දෙසීමත් උවමනාය. මේ සංසාර චක්‍රයේ ඇති වඩා නපුරු තැන ජරා මරණයයි.
එයට හැම සත්වයෝම බිය වෙති. එහෙත් සත්වයෝ එය අමතක කර දමා පංචස්කන්ධයට ඇලුම් කරගෙන නොඑක් පව්කම් කරමින් ප්‍රීති වෙති. ඒ නිසාම ඔවුහු නොකමැති වන ජරා මරණයෙන් නොමිදෙති. ඔවුන් සංසාර චක්‍රයෙන් මිදීමට සසල කලකරවීමට ඇති හොඳම උපාය ජරා මරණය මතුකොට දක්වා එහි ඇති භයානකත්වය පෙන්වීමය. එබැවින් ජරා මරණය ගැන කලකිරීම පිණිස දහම් දෙසීම නිරර්ථක දෙයක් නොව ඉතාම සාර්ථක වැඩක් බව කිය යුතුය. මේ සූත්‍රයෙහි පටිච්චසමුප්පාද අංග 12 ගැනම වෙන වෙනම දක්වා ධර්ම කථික ලක්ෂණ වදාරා තිබෙන හේයින් එහි අදහස තරමක් දුරට වැසී තිබේ. මේ සූත්‍රයෙන් දක්වන කෙටි අදහස නම් අවිද්‍යා ආදී ද්වාදසාංගයක් ඇති මේ සංසාර චක්‍රය කෙරෙහි කලකිරණ පරිදි සංසාරයට ඇති ආශාව දුරවන පරිදි සංසාර චක්‍රයේ සිඳ නිවනට පැමිණෙන පරිදි දහම් දෙසන භික්ෂුව ධර්ම කතිකයායයි යනුය. කන්ද වග්ග සංයුක්තේ චූලපන්නාසකේ ධර්ම කතික වග්‍රයේ වග්ගයේ සූත්‍ර දෙකක්ම දක්වන්නේ පංචස්කන්ධය ගැන කලකිරීම පිණිසත් පංචස්කන්ධෙහි නොඇලීමට හා පංචස්කන්ධයෙන් බැහැර වී නිවනට පැමිණීම පිණිසත් දහම් දෙසන භික්ෂුව ධර්ම කතිකයා බවය. තථාගතයන් වහන්සේ විසින් මෙසේ දෙතැනක දෙආකාරයකින් ධර්ම කතිකයා හඳුන්වා තිබීමෙන් ධර්ම කතිකයන් දෙවර්ගයක් උන්වහන්සේ වදාරා ඇතැයි නොසිතිය යුතුය. පටිච්චසමුප්පාද අංග 12ත් පංචස්කන්ධයමය. පංච උපාදානස්කන්ධයත් පටිච්චසමුප්පාදයමය. විභාග කර ඇති ක්‍රමයේ මිස ධර්ම වශයෙන් ඒ දෙකෙහි වෙනසක් නැත. ගොවිකමත් උපාසකකමත් යන දෙකම කරන මිනිසෙකු ගොවි මහතායයිද උපාසක මහතායයිද කිය හැකිය. ඒ වචන දෙකින් කෝක කිව්වත් ගැනෙන්නා එකම මනුෂ්‍යයාය. එමෙන් අවිද්‍යා ආදී පටිච්චසමුප්පාද අංගයෝය කීවත් රූප වේදනා ආදියය කීවත් ඒ කීම් දෙකින් ගැනෙන්නේ එකම දෙයකි. ඒ නිසා සූත්‍ර දෙකෙහි දක්වන ධර්ම කතිකයාගේ වෙනසක් නැති බව දත යුතුය. ධර්ම කතික ලක්ෂණයේ පිළිබඳ සැලකිය යුතු කරුණක් ඇත. ධනය සැපේන සැටි ලැබූ ධනය පරිස්සම් කරන හැටි පවුල දියුණු කරන හැටි දූ දරුවන් හදාගන්න හැටි බිරිය සතුටු කරවන හැටි සැමියා සතුටු කරවන හැටි නෑමිතුරන් සතුටු කරවන හැටි අසල්වැසියන් සතුටු කරන හැටි කන බොන හැටි අඳින පළඳින හැටි පමණ දන වියදම් කරන හැටි මාපියන්ට සැලකිය යුතු හැටි වැඩිහිටියන්ට සැලකිය යුතු හැටි දන් දීමේ අනුහස් දෙව්ලොව සැප දෙව්ලොවට යන හැටි යනාදී කරුණු වික්ත අන්දමින් මිනිසුන්ගේ සිත්වලට කාවදින අන්දමින් මිනිසුන් පහදින අන්දමින් දේශනය කරන භික්ෂුව ධර්ම කතිකයායයි නොවදාරා සසර කලකිරීමට තණ්හාව දුරු කිරීමට පංචස්කන්ධයෙන් මිදීමට දහම් දෙසන භික්ෂුවම ධර්ම කතිකයායයි වදාලේ කුමක් හේින්ද යනු කල්පනා කළ යුතු කරුණිය. ලෝකේහි බුදුවරයන් වහන්සේලා චතුර සංඛ්‍ය කල්ප ලක්ෂ ආදී වශයෙන් ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පෙරුම් පුරා ලෞතුරා බුදු බවට පැමිණෙන්නේ මේ මිනිසුන්ට පොහොසත් වෙන හැටි උගන්වීමටවත් දූ දරුවන් හදාගන්නා අන්දම ඉගැන්වීමටවත් බිරිය හා සමගියෙන් වෙසෙන හැටි ඉගැන්වීමටත් අසල්වැසියන් සමග හොඳින් වෙසෙන හැටි ඉගැන්වීමටවත් රට ජාතිය දියුණු කරගන්නා හැටි ඉගැන්වීමටවත් දෙව්ලෝ යන හැටි ඉගැන්වීමටවත් නොවේ. මහා බෝධිසත්ව සුමේධ තාපසයන් වහන්සේ එදා දීපංකර බුද්ධ
පාදමූලයේදී සසරින් එතරවන්නට උත්සාහ නොකොට සසර රැඳුනේ ඉමිනා මේ අධිකාරේන කතේන පුරිසුත්තමේ සබ්බං යුතං පාපුනාමි තාරේමි ජනතං බහුං සංසාර සොතං චන්දිත්වා විදංසෙත්වා තයෝ භවේ ධම්මනාවං සමරුයිහ සන්තාරෙස්සං සදේවකේ යනුවෙන් වදාරා ඇති පරිදි සංසාර සෝත්‍රස එනම් සංසාර චක්‍රය සිඳ කාම රූප අරූප සංඛ්‍යාත භවාත්‍රය නැතිකොට දහම් නැවට නැග දෙවියන් සහිත ලෝකයා සංසාර සාගරයෙන් එතරට පමුණුවන්නේමිය යන අදහසිනි. බුදුරජාණන් වහන්සේගේ අදහස සත්වයන් සංසාරයෙන් එතර කරවීමය. එබැවින් උන්වහන්සේ සත්වයන් සංසාර සාගරයෙන් එතර කරවනු පිණිස ස්කන්ධාදී ධර්ම පිළිබඳ වූ සසර කලකිරවන්නා වූ තෘෂ්ණාව නැති කරන්නා වූ නිවනට පමුණුවන්නා වූ ධර්මයක්ම බොහෝසෙයින් දේශනා කළසේක. සමහර අවස්ථාවලදී ධනේ සැපීම ධනේ රැකීම ආදී මෙලව ජීවත් වීමට ප්‍රයෝජනවත් ධර්මද උන්වහන්සේ දේශනා නොකලේ නොවේ. එසේ කළ අවස්ථා ඇත්තේ ඉතා ස්වල්පයකි. එබඳු ධර්මයක් දේශනය කිරීම බුද්ධත්වයේ පරමාර්ථය නොවේ. උන්වහන්සේ විසින් දේශනය කළ සසරට කලකරවන ධර්මය සෑම දෙනාටම ගැළපෙන්නක් නොවේ. පඤ්ඤාවන්තස්සාය ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස යයි වදාළේ එහෙයිනි. එදාද බුදුන් වහන්සේගේ ඒ නෛර්යානික එනම් සසරින් එතර කරවන ධර්මයට බොහෝ දෙනා විරුද්ධ වූහ. ඒ ධර්මය දේශනා කරන නිසා ඇතමුන් උන්වහන්සේ සැලකුවේ ලෝකපාලුවෙකු ලෙසටය. ඒ ධර්මය නිසා උන්වහන්සේට අප්‍රිය කළ තරම මාගන්ධිය පිරිවැජියාගේ කතා ප්‍රවෘත්තියෙන් තේරුම් ගත හැකිය. එක් අවස්ථාවකදී තථාගතයන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම නම් නියම් ගමෙහි භාරද්වාජ නම් බ්‍රාහ්මණයෙකුගේ ගිනිහල් ගෙහි තන ඇතිරියක සැතපී සිටි. ඒ ඇතිරිය එසේම තිබෙන්නට හැර වැඩම කළසේක. එදා මාගන්ධිය නැමැති පිරිවැජියාද පාගමනින් ඇවිදිනුයේ භාරද්වාජගේ ගිනිහල් ගේට පැමිණියේය. ඔහු තථාගතයන් වහන්සේ සැතපුණු තන ඇතිරිය දැක භාරද්වාජය ශ්‍රමණේකුට යෝග්‍ය වන මේ තන ඇතිරිය කවරක උදෙසා පණවන ලද්දේ දැයි ඇසීය. පින්වත් මාගන්ධිය ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මෙය පණවන ලද්දේ යැයි භාරද්වාජ කීය. එකල්හි මාගන්ධිය දුද්දට්ටං වත හෝ භාරද්වාජ අද්දස්සාම යේ මයං තස්ස බෝතෝ ගෝතමස්ස බූනහූනෝ සෙයං අද්දස්සාම. භාරද්වාජය මිනිසාගේ දියුණුව නසන ශ්‍රමණ බවත් ගෞතමයා නිදාගත් තැන දැකීමෙන් අපි නොදැකිය යුත්තක් දුටුවෙමි යැයි කීය. කියන ලද පාඨෙහි බූනහු යන වචනයේ තේරුම දියුණුව නැති කරන තැනැත්තා යනුයි. ඒ වචනයෙන් බුදුන් වහන්සේට ගර්හා කළේ මිලමුදල් ආදී කාමවස්තුන් රැස්කිරීමට නොව ඒවා අතහැරීමට ඒවාට ආලය නොකිරීමට දහම් දෙසන නිසාය. චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා උන්වහන්සේ බුදු වූයේ ලෝකයෙන් වෙන් වී නිවනට පැමිණීමට දහම් දෙසනු සඳහාය. එබැවින් උන්වහන්සේ කාමයන්ට කලකිරීමට කාමයන් හැරදැමීමට දහම් දෙසන සේක. ධන සැපයීම් පවුල් දියුණු කිරීම් ආදිය පිණිස දේශනය කරන ධර්මය තණ්හාව දුරු කරන ධර්මයක් නොව තණ්හාව වඩන ධර්මයකි. නිවනට පමුණුවන ධර්මයක් නොව සසර දිගු කරන ධර්මයකි. එබැවින් ඒ ධර්මය බුදු වීමේ පරමාර්ථයටද විරුද්ධය.
එබැවින් තථාගතයන් වහන්සේ එබඳු ධර්මයක් දේශනය කරන භික්ෂුව ධර්ම කතිකයෙකු වශයෙන් ගණන් නොගත්සේක. තවද පොහොසත් වීමේ මාර්ග, දූදරුවන් දියුණු කිරීමේ මාර්ග යනාදිය සෙවීම පිණිස චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පිරුවාය කියතොහොත් එය මහ විහිළුවකි. ධන සැපීම ආදිය පිළිබඳ නුවණ ලෝකයේ බොහෝ දෙනාට ඇත්තේය. ලෝකයාට ඒවා උගන්වීමට බොහෝ දුක්ගෙන බුදුවන්නට වුවමනා නැත. එසේම ලෝකයාට ඒවාට උපදෙස් දීමට බුදුසසුනක් පිහිටවන්නට වුවමනාවක්ද නැත. තථාගතයන් වහන්සේ විසින් මේ බුදුසසුන පිහිටුවා තිබෙන්නේ ලෝකයාට නිවන් මඟ දැක්වීමටය. එබැවින් මේ ශාසනයෙහි පොහොසත් වීම ආදියටම දහම් දේශන තැනැත්තා සමාජ සංවර්ධකයෙකු වශයෙන් මිස ධර්ම කතිකයෙකු වශයෙන් ගණන් ගැනීමට සුදුසු නැත. තථාගතයන් වහන්සේ විසින් පවුල් දියුණු කර ගැනීම ආදිය සඳහා දහම් දේශන වියතුන් ධර්ම කතිකයන්සේ සංඛ්‍යාවට ඇතුළත් කොට නොවදාලේ මේ කරුණ නිසාය. ධනේ සැපීම ආදියට උපදෙස් දක්වන බුද්ධ දේශනාද නැත්තේ නොවේ. ධන සැපීම ආදී වැඩවලට උපදෙස් දීම තථාගතයන් වහන්සේ විසින් කර තිබෙන්නේ අප්‍රදාන වශයෙන් කලාතුරකින් පමණකි. තථාගතයන් වහන්සේගේ ඒ ධර්ම දේශනය කිරීම ලියන මහතෙකුගේ උදළු ගෑමක්සේ දත යුතුය. අවිද්‍යා තෘෂ්ණාදී ක්ලේශයන්ගෙන් බොර වී ගිය සිත් ඇති පංචකාමයම ලොව ඇති උසස් දේ හැටියට සලකාගෙන පංචකාමයේ නැමැති මඩවගුරෙහි එරී ඉන්නා බොහෝ ජනයාට මාගන්ධිය පිරිවැජියාට මෙන් පටිච්ච සමුප්පාදාදී ගැඹුරු කරුණු පිළිබඳ වූද සංසාරයේ ආදීනවේ දක්වන්නා වූද තෘෂ්ණාව දුරු කිරීමේ අනුහස් දක්වන්නා වූද කාමයන්ගෙන් වෙන්වීම උගන්වන්නා වූද ධර්මදේශනය අප්‍රියය. එබැවින් තථාගතයන් වහන්සේ වදාළ ධර්ම කතික ලක්ෂණෙහි පිහිටා දහම් දෙසීමත් අද එක්තරා ප්‍රශ්නයක් වී තිබේ. ධර්මදේශකයා තථාගතයන් වහන්සේ වදාළ ධර්ම කතික ලක්ෂණෙහි පිහිටා පටිච්ච සමුප්පාදාදී උසස් ධර්ම දේශනය කරතොත් අද ඇතමෙක් ඔය අභිධර්ම වලින් අපට වැඩක් නැත කියා දහම්හල් වලින්ද පිට වී යති. එසේ දහම් දේශන භික්ෂුවට වර්තමාන ලෝකයේ තනක් නැත. ඒ භික්ෂුවට ආහාර ටිකක්වත් නිසිසේ නොලබා මුළු ගැන්වී ඉන්නට සිදුවෙයි. අද රටේ තත්වයක් ලැබිය හැකේ උසස් ධර්ම කතිකයෙක් යන කීර්තිය ලැබිය හැකේ මහජනයාගෙන් ගරුබුහුමන් ලැබිය හැකේ දහම් දෙසනවාය කියා එක් එක්කෙනාගේ ගුණ වර්ණනා කරන ඇතමුන්ට ගරහා කරන ධනය සැපීමේ ධනය ආරක්ෂා කිරීමේ උපදෙස් දේශනය කරන අසන්නමුන්ට විනෝදය ඇතිවන දේ එකතුකොට දේශනය කරන දේශකයන්ටය. හොඳ බණක් කියා මිනිසුන් පැහැදවිය නොහෙන බැවින් අද බොහෝ ධර්ම කතිකයෝද ඒ මඟ ගෙන සිටිති. එයින් බෞද්ධයෝ ධර්මය නොහඳුනන ධර්ම රසය නොලබන පිරිසක් වී සිටි. සමාජ සංවර්ධනයට අවශ්‍ය වූ දුෂ්චරිතයන්ගෙන් දුර්වන හැටි හා සුචරිත වර්ධනයට හේතුවන බෞද්ධ සිරිත් විරිත් ගති පැවතුම් පිළිබඳව දේශනා කරන අතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කතික ලක්ෂණෙහි පිහිටා පටිච්ච සමුප්පාදාදී උසස් ධර්ම දේශනා කිරීමෙන් බෞද්ධ ලෝකයාට ධර්ම රසය ලබා දීමට දේශකයන් වහන්සේලා උත්සාහ කෙරෙත්වා. බෞද්ධයෝද එවදු ගැඹුරු ධර්ම ප්‍රිය කරන්නෝ වෙත්වා. පොහොසත් වන හැටි, පවුල් පාලනය කරන හැටි, පවුල දියුණු කරන හැටි දැනගැනීමටම නම් බොහෝ දුර සිට බොහෝ වේදම් දරා බොහෝ වෙහෙසි ධර්ම කතිකයෙකු පමුණුවා ගන්නට උවමනා නැත. ඒවා ගැන දන්නෝ රටේ බොහෝය.
බුද්ධාගමෙන් බලාපොරොත්තු විය යුත්තේ සසර දුකින් මිදීමේ ක්‍රමයක් සොයා ගැනීමය. බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ පොහොසත් වන හැටි, පවුල් පාලනය කරන හැටි උගන්වන අනුශාසකයෙකු සොයා ගැනීමට නොව සසර දුකින් එතර වීමේ මඟ පෙන්වන අනුශාසකයෙකු සොයා ගැනීමටය. ඒ බව මතු දැක්වෙන ශාස්ත්‍රු පරිේෂණ සූත්‍රයෙන් දත යුතුය. ශාස්ත්‍රු පරිේෂණ සූත්‍රය. මහණෙනි, ජරා මරණය නොදන්නා නොදක්නා තැනැත්තා විසින් ජරා මරණය හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතුය. ජරා මරණයේ හේතුව නොදන්නා නොදක්නා තැනැත්තා විසින් ජරා මරණයේ හේතුව හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතුය. ජරා මරණ නිරෝධය නොදන්නා නොදක්නා තැනැත්තා විසින් ජරා මරණ නිරෝධය හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතුය. ජරා මරණ නිරෝධයට යන ප්‍රතිපදාව නොදන්නා නොදක්නා තැනැත්තා විසින් ජරා මරණ නිරෝධයට යන ප්‍රතිපදාව හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතුය යනු සූත්‍රයේ තේරුමයි. මේ සූත්‍රයේ දක්වා ඇත්තේ පටිච්චසමුප්පාදයේ අවසාන අංගයේය. ජාති, භව, උපාදාන ආදී පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳවද කියන ලද නයින්ම සලකා ගත යුතුය. මෙය පටිච්චසමුප්පාදයත් චතුරාර්ය සත්‍යයත් එක්කොට දේශිත සූත්‍රයකි. මේ සූත්‍රයෙන් උගන්වන නිවන් මඟ සෙවීම සඳහා බුදු කෙනෙකුම සොයා ගැනීම නොව මාර්ගඵල ලැබිය හැකි වන පරිදි අනුශාසනා කිරීමට දත් බුදු වූ හෝ බුද්ධ ශ්‍රාවක වූ හෝ අනුශාසකෙකු සොයා ගැනීමය. සොයා ගන්නා අනුශාසකයා ගිහියෙකු වුවද වරදක් නැත. ධනය සපයන හැටි, පරිස්සම් කරන හැටි, පවුල් දියුණු කරන හැටි, ගම රට දියුණු කරන හැටි කියාදෙන අනුශාසකයන්ගෙන් නම් සංසාර දුක්ඛයෙන් මිදීමට ලැබිය හැකි ප්‍රයෝජනයක් නැත. සංසාර දුක්ඛයෙන් මිදීමට උපකාර ලැබිය හැක්කේ ඉහත දැක් වූ ධර්මකථික සූත්‍රයෙහි වදාරා ඇති ධර්මකථික ලක්ෂණයෙහි පිහිටා දහම් දෙසන අනුශාසකයෙකුගෙන් පමණකි. එබැවින් දුකෙන් මිදෙනු කැමැති පින්වතුන් විසින් එබඳු අනුශාසකයන් සොයා ඔවුන් භජනය කළ යුතුය. ධනේ සැපීම්, පවුල් පෝෂණය කිරීම, ගෙවල් තැනීම, දූදරුවන් හදා වඩා ගැනීම යනාදිය ලෝකේහි බුදුසසුන ඇති නැති සෑම කාලයේම කළ හැකිය. අති දීර්ඝ වූ අතීත සංසාරයේහි එක් එක් අයෙකු විසින් සපයා ඇති ධනය මෙතෙකක් යයි කියා කවර ආකාරයකින්වත් ප්‍රමාණ නොකළ හැකිය. සාධන ලද ගෙවල්, පෝෂණය කර පවුල්, ඇති දැඩි කළ දූදරුවන් මෙතෙක් යයි කියා කවර ආකාරයකින්වත් ප්‍රමාණ නොකළ හැකිය. ඒ අයට අද ඒ ධනයෙන් ඉතිරිව ඇති දෙයක් නැත. අනාගතයෙහි සපයන ධනයට වන්නේත්, සාධන ගෙවලට ඇති දැඩි කරන දූවරුන්ට වන්නේත් ඒ ටිකමය. සැපේයයි සලකා කොතෙක් කල් කළත් ඉවරයක් නැති, ඉතිරියක් නැති ධන සැපයීම් ආදී වැඩපිළිවෙලෙහි කිසිම හරයක් නැත. එබැවින් ඒවා නුවණැතියන් විසින් උසස් කොට නොසලකනු ලැබේ. සසර දුකින් මිදී නිවනට පැමිණීමට දත මනා ධර්මය දැන ගැනීමට ඉඩ ඇත්තේ බුද්ධෝත්පාද කාලයේ පමණකි. එබැවින් මේ බුද්ධෝත්පාද කාලයේදී පටිච්චසමුප්පාදාදී ධර්මයන් දැනගෙන නොනැසෙන සැපය වූ නිවන් සුවය ලබා ගැනීමට උත්සාහ කෙරෙත්වා. රේරුකාණේ චන්දවිමල මහානායක ඉස්තවීර පාදයන් වහන්සේ විසින් සම්පාදිත පටිච්චසමුප්පාද විවරණය නිමි. චිරන් තිට්ඨතු සද්දම්මෝ. පටිච්චසමුප්පාදය හා අන්තරා භවය. සංසාරයේ සත්වයන් නැවත නැවත මැරමින් උපදෙමින් ගමන් කරන්නා වූ ක්‍රමය දක්වන බුද්ධ දේශනාව පටිච්චසමුප්පාදය නම් වෙයි. එය බුදුදහමේ ඉතා උසස් තැනක් ගන්නා වූ ධර්මයකි.
තථාගතයන් වහන්සේ ලෝතුරා බුදු බව ලැබූ දිනයේ රාත්‍රියේ පශ්චිම යාමේ මේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ බවත් පසුදින රාත්‍රියේ තුන් යාමේදීම ඒ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කර උදන් ඇනූ බවත් දහම් පොත්වල දක්වා ඇත්තේය. බුදු වීමෙන් පසුත් ඒ අනේකාකාරයෙන් දේශිත සූත්‍ර බොහෝ ගණනක් සංයුක්ත නිකායේ නිදාන වර්ගයේහි එන්නේය. දීඝ නිකාය මජ්ඣිම නිකාය දෙකෙහිද විනය පිටකයේ මහා වග්ග පාළියෙහිද අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේද අනේකාකාරයෙන් දේශිත බොහෝ පටිච්චසමුප්පාද ඇත්තේය. පටිච්චසමුප්පාදය බුදුදහමෙහි උසස් තැනක් ගන්නා ධර්මයක් යයි කියන ලදියේ එහෙයිනි. ඒ පටිච්චසමුප්පාද දේශනයන්හි සංඛාර පච්චයා විඥානං යයිද භව පච්චයා ජාතියයිද දෙතනක සත්වයාගේ ප්‍රතිසන්දිය හෙවත් නැවත භවෙහි උප්පත්තිය දක්වා ඇත්තේය. ඒ කිසිම පටිච්චසමුප්පාද දේශනයක අන්තරා භවයක් සඳහන් නොවේ. ඒ දේශනයන්හි දැක්වෙන්නේ මලහුගේ සිරුර තුළින් යම් කිසිවක් ගොස් අන්තැනක පිළිසිඳ ගන්නා බවක් නොව අතීත භවයේ කළ කර්මය හේතු කොට පසු භවයේ ප්‍රතිසන්දි විඥානේ ඇතිවන භවය. මරණින් පසු මලහුගේ ශරීරයෙන් අමුතු ශරීරයක් පිටවී ඒ අහසේ පාවෙමින් තිබී යම්කිසි දිනක මවකුසයට පිවිසීමෙන් උප්පත්තිය සිදුවන බවක් කීම තථාගතයන් වහන්සේගේ පටිච්චසමුප්පාද ධර්මය අවලංගු කිරීමකි, අවුල් කිරීමකි. අහසේ පාවෙනවා කියන ඒ ශරීරය අපේ ඇස්වලින් දැකිය නොහැකි, අත්පා ඇති, සියලු ඉන්ද්‍රියන් නැති සියුම් මනෝමය කයක් යැයි කියති. ඒට අන්තරා භවයයි කියති. මැරෙන්නහුගේ ශරීරයේ තිබී ඉන් බැහැරව කලක් අහසේ පාවී මව් ගැබකට පිවිසෙනවාය කියන ඒ මනෝමය කයට අන්තරා භවයයි කීම සුදුසු නැත. එබඳු භවයක් ඇතිනම් ඒට කිය යුත්තේ සදාකාලික භවය කියාය. මල අයගේ ශරීරයෙන් බැහැර වූ අහසේ පාවෙන මනෝමය කයක් ඇතිනම් දෙව්ලොව බොහෝ දුර බැවින් එහි යාමට දිගු කලක් ගත විය හැකිය. සමහර විට මම්මුලා වූහොත් එහි යා නොහැකි වී අතරමං විය හැකිය. පාවී යාමට අහස් මගක් නැති බැවින් පවකල සත්වයන්ට අපායට ගෙන යාමට කර්මයට බැරි විය හැකිය. අපායට පාවෙන්නේ පා කරවාගෙන හෝ යන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය. රූප අරූප ධර්මයන්ගේ තතු හරියට තේරුම් ගැනීමට අසමත් වූ බොහෝ ශාස්ත්‍රූපරයෝ සත්වයන් තුළ ජාතියෙන් ජාතියට යන ස්ථීර වූ යම් කිසිවක් ඇතැයි සිතුවහ. ඔහු එයට ආත්මේ යන නම විවහාර කළහ. නොඑක් ආගම්වල උගන්වන්නේ ඒ ආත්මය මරණින් පසු අන් සිරුරකට පැමිණියේය කියාය. ඒ එක්තරා මිත්‍යා දෘෂ්ටියකි. භවෙන් භවයට යන අන්තරා භවයක් ඇතැයි පිළිගන්න උන්ට ඇත්තේද ඒ දෘෂ්ටියමය. බුද්ධ ධර්මය අනාත්මවාදයක් බැවින් බුදු සසුනෙහි පැවිදි වී සිටගෙන ආත්මයක් ඇතැයි කීමට ඇති බිය නිසා භවෙන් භවයට යන්නේ යයි සලකන දෙයට අන්තරා භවය කියා හෝ විඥානයක් කියා හෝ කියති. විඥාන කයක් කියා හෝ කියති. අන්තරා භවයක් භවෙන් භවයට යන මනෝමය කයක් ඇතැයි කියන පින්වතුන්ට එය ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට ඒ කාරණය පැහැදිලි ලෙස දක්වා ඇති බව දේශිත සූත්‍රයක් නැත. ඒ පින්වතුන් ඒ කාරණය තථාගතයන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දක් බව ඔප්පු කරන්නට තැත් කරන්නේ සූත්‍රවල දැක්වෙන ඇතැම් වචන හා ඇතැම් සුළු කොටස් ඉදිරිපත් කර ඒවා තමන්ගේ අදහසේ හැටියට තමන්ගේ වාසියේ හැටියට තේරුම් කරමිනි. ලෝකයේ දුකින් පෙළෙන අසරණ සත්වයන් කෙරෙහි කරුණාවැත්තා වූ වීරියවත් වූ උත්තම පුරුෂයන් කල්ප ගණන් බොහෝ දුක් විඳ
ලෝතුරා බුදුබව ලබා ගන්නේ මුලා වී සිටින සත්වයන්ට දහම් දෙසීම පිණිසය. තමන් වහන්සේලාගේ ධර්මය අන්‍යයන්ට පහසුවෙන් තේරුම් නොගත හැකිවන පරිදි ගැටලු තබා උන්වහන්සේලා දහම් නොදෙසනසේක. ඇතැම් ශාස්ත්‍රවරයන් ඇතැම් ආචාරවරයන් මෙන් තමාගේ ධර්මය ශාස්ත්‍රය සම්පූර්ණයෙන් අන්‍යයන්ට ප්‍රකාශ කළහොත් තමන්ගේ තත්වය පහත්වේ යන බියෙන් ගුරු මුෂ්ටි වශයෙන් යමක් ඉතිරි කරගෙන දහම් දෙසීමක් බුදුවරයන්ගේ නැත. ඒ බව දේසිතෝ ආනන්ද මයා ධම්මෝ අනන්තරං අබාහිරං කත්වා නත්තානන්ද තථාගතස්ස ධම්මේසු ආචර්ය මුට්ටි යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා ඇත්තේය. මහජනයා විසින් අවශ්‍යයෙන් දත යුතු එකම කරුණ වුවද තථාගතයන් වහන්සේ විසින් නොයෙක් සූත්‍රවල නොයෙක් ආකාරයෙන් පැහැදිලි කර දේශනය කර ඇත්තේය. සමහර කරුණු සිය ගණන් සූත්‍රවලින් දේශනය කර ඇත්තේය. මරණ සත්වයන් කොහි හෝ නැවත උපදිනවාද නැතද, උපදිතහොත් ඒ සිදුවන්නේ කෙසේද යන මේ කරුණු සෑම දිනම දැනගැනීමට කැමැති කරුණකි. එබැවින් තථාගතයන් වහන්සේ අන් නොයෙක් කරුණු නොයෙක් සූත්‍රවල නැවත නැවත දේශනය කර ඇතිවක් මෙන් මරණහුගේ ශරීරයේ පැවති විඥාණය ඉන් පිට වී ගොස් අන් තැනක උපත ලබනවාය කියා හෝ සියුම් ශරීරයක් එනම් උපාදාන ස්කන්ධයක් පිට වී ගොස් කලක් අහසේ තිබී මව් ගැබකට පිවිසෙනවාය කියා හෝ දෙව්ලොවට අපායට යනවාය කියා හෝ කාහටත් තේරුම් ගත හැකි පරිදි වාද විවාද ඇති නොවන පරිදි දේශනය කරනවා ඇත. එබඳු දේශනයක් පිටකත්‍රයේ කොතනකවත් සඳහන් වී නැත. ඒ කාරණයෙන් තථාගතයන් වහන්සේ ගන්ධබ්බයාය අන්තරා භවිකයාය කියා කිසිවක් මැරෙනවුන්ගේ ශරීරවලින් පිටවි භවාන්තරයට යන බව නොපිළිගන්නා බව දේශනා නොකරන බව දත යුතුය. මේ මිනිස් සිරුර තුළ භවෙන් භවයට යන මනෝමය ආත්මභාවයක් ඇති බව පොට්ටපාද සූත්‍රයේ වදාරා ඇති බවක් අන්තරා භවවාදීහු කියති. මනෝමය ආත්මභාවයක් ගැන පොට්ටපාද සූත්‍රයේ වදාරා ඇති බව නම් සත්‍යකි. එහි ආත්මභාව තුනක් වදාරා ඇත්තේය. එහි එය දක්වා ඇත්තේ බුද්ධ මතය දැක්වීමක් වශයෙන් නොව ලෝකයේ ඇති විවහාර දැක්වීමටය. ඒ බව ඒ සූත්‍රයේ අග කොටසෙහි ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤ ලෝක නිරුත්තියෝ ලෝක වෝහාරෝ ලෝක පඤ්ඤත්තියෝ යාහි තථාගතෝ වෝහරති අපරාමස්සන්ති යයි දක්වා ඇත්තේය. කරන ලද පින්පව් අනුව මැරි සුගති දුගතිවල උපන් අය පිළිබඳ බොහෝ කතා බෞද්ධ පොත්පත්වල ඇත. ඒ එකම කතාවකත් කලක් අන්තරා භවයේ රැඳී සිට කල්පසු වී යම් කිසි තැනක උපන් බව කියන කතාවක්ද නැත. මැරෙනවුන්ගේ ශරීරවලින් ඒවා යැති සියුම් ශරීරයක් හෝ විඥානය හෝ පිටවි භවාන්තරයට යන්නේ යන මේ කරුණ නවීන පඬිවරුන් විසින් අලුතින් සොයා ගන්නා ලද්දක් නොව පුනරුප්පත්තිය පිළිගන්නා අය විසින් බුදුරදුන් ලෝ පහළවන්නටත් පෙර සිට පටන්ම පිළිගෙන තිබූ කරුණකි. බුද්ධ කාලයේ විසූ සාති නම් භික්ෂුවක්ද ඒ ලබ්ධිය ඇති කරගෙන විසූ බව මහා තණ්හක්ඛය සූත්‍රයේ සඳහන් වී ඇත. සාති භික්ෂුව ගැඹුරු ධර්ම නොලදත් අල්පශ්‍රුත ජාතක බානකයකි. බුදුරජාණන් වහන්සේ ජාතක දේශන අවසානයේහි එදා වෙස්සන්තර රජු නම් මමය, මහෝෂධ පඬිතයෝ නම් මමය, විදුර පඬිතයෝ නම් මමය යනාදී වදාරණු අසා ඒ අය බුදුන් වන්නට නම් ඔවුන් තුල පැවති විඥාණය බුද්ධ ශරීරයට පැමිණිය තිබිය යුතුය යන මතය ඇති කරගත්තේය. රූප වේදනා සංඥා සංඛාර යන ස්කන්ධයෝ ඒ ඒ තැනම නිරුද්ධ වන්නාහ. විඥාන ස්කන්ධය නොනැසී ජාතියෙන් ජාතියට යන්නේ යයි තථාගතයන් වහන්සේ විසින් ධර්ම දේශනා කර ඇත්තේ යයි කියන්නට විය.
භික්ෂූන් වහන්සේලා ඒ කරුණ තථාගතයන් වහන්සේට සැලකල කලෙහි උන්වහන්සේ සාති භික්ෂුව තමන් වහන්සේ ඉදිරියට ගෙන්වා කරුණ විමසා ත්වං මෝග පුරිස අත්තනා දුග්ගහිතේන අමහේච අබ්බාචික්කසි අත්තානං ච කනසි බහුං ච අපුඤ්ඤං පසවසි තංහිතේ මෝග පුරිස භවිස්සති දිගරත්තං අහිතාය දුක්ඛාය යනුවෙන් සාති භික්ෂුවට නිග්‍රහ කොට මහා තණ්හක්ඛේ සූත්‍රය දේශනා කළසේක. අන්තරා භව වාදය. තථාගත පරිනිර්වාණයෙන් පසු පුබ්බසේලිය සම්මිතිය යන නිකායවල භික්ෂූහු අන්තරා පරිනිබ්බායි යන සූත්‍රපදයේ වරදවා තේරුම්ගෙන අන්තරා භවයක් ඇති බව පැවසූහ. මරණ සත්වයෝ ඉපදීමට තැනක් බලාපොරොත්තුවෙන් සතියක් හෝ එයට අධික කාලයක් හෝ අන්තරා භවෙහි සිටිතියයි ඔවුන්ගේ පිළිගැනීමයි. මලවුන් උදෙසා සත්වන දිනේදී දන් දීම පුරුදු වී ඇත්තේ ඒ වාදය නිසායයි සිටිය හැකිය. තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විසින් කතා වස්තු ප්‍රකරණය දේශනා කිරීමේදී ඒ වාදය निराකරණය කරනු පිණිස අන්තරා භව කතාවක් දේශනා කර ඇත්තේය. ඇතම් වර්තමාන පඬිවරුන් අන්තරා භවයක් ඇති බව කියතත් අන්තරා භව යන වචනයවත් සඳහන් වන සූත්‍රයක් සූත්‍ර පිටකයේහි දක්නට නැත. සච්ඡං සත්තෝ පටිසන්ධි පච්චය කාරමේව ච දුද්දසෝ චතුරෝ ධම්මා දේසේතුං ච සුදුක්කරා. මේ බුදුගොස් හිමියන් අටුවා ලිවීමටද පෙර ලෝකෙහි විසූ මහා ධර්මදරයන් වහන්සේලාගේ ප්‍රකාශයකි. එහි තේරුම මෙසේය. චතුසත්‍ය සත්වයාගේ තත්වය, සත්වයන්ගේ ප්‍රතිසන්ධිය, පටිච්ච සමුප්පාදය යන කරුණු හතර ගැඹුරුය. තේරුම් ගැනීම දුෂ්කරය. තේරුම්ගෙන ඇතියෙකුට වුවද අඤ්ඤන්ට අවබෝධ වන පරිදි කියා දීමට දුෂ්කරය යනුයි. සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය. මේ ගැඹුරු කරුණු සූත්‍රවල විස්තර කර ඇත. මේවා තේරුම් කර දිය හැක්කේද, තේරුම් ගත හැක්කේද අභිධර්මය අනුවය. බුදුරජාණන් වහන්සේගේ උසස් ධර්මය, නියම ධර්මය අභිධර්මයේය. ස්කන්ධ පංචකය, ආයතන 12, ධාතු 18, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, බොජ්ජංග 7, මාර්ගාංග 8, ආහාර 4, කර්මය හා කර්මඵලය යනාදී ධර්ම පිළිබඳ විස්තර කර ඇත්තේ අභිධර්ම පිටකයේය. ඒ ධර්ම සූත්‍රවල දැක්වෙන්නේ නාම මාත්‍රේනි. බොහෝ ධර්ම අභිධර්ම පිටකයේහි සූත්‍ර ක්‍රමය, අභිධර්ම ක්‍රමය, ප්‍රශ්නෝත්තර ක්‍රමය යන ක්‍රම තුනෙන් විස්තර කර ඇත්තේය. සත්වයන්ගේ නැවත නැවත ඉපදීමේ ක්‍රම විස්තර වන්නේද අභිධර්ම ග්‍රන්ථවලය. මල කෙනෙකුගේ ශරීරයෙන් කිසිවක් නොගොස් අන්භවයක ප්‍රතිසන්ධි ඇතිවීම, එසේ පිළිසිඳගත් තැනැත්තා මල තැනැත්තා නොවන බව, අනිකෙකුද නොවන බව යනාදී ප්‍රතිසන්ධිය පිළිබඳ කරුණු ඉතා ගැඹුරුය. ඒවා තේරුම් ගත හැක්කේ අභිධර්මය අනුවය. අභිධර්මය නොදතුවන්ට කවර ආකාරයකින්වත් ඒවා තේරුම් ගත නොහැකිය. නිවරදි ලෙස දහම් දෙසිය හැක්කේද අභිධර්මය දත් අයට පමණකි. අභිධර්මය නොදැන සූත්‍රවලින් පමණක් දහම් දෙසන ප්‍රසිද්ධ මහා ධර්ම කතිකයෙක් නැත්තේ නොවේ. ඔවුනට ගැඹුරු ධර්ම පිරිසිදු ලෙස නිවැරදි ලෙස නොදෙසිය හැකිය. ඒවායේ වැරදි ඒ කතිකයන්ට හා අසන්නන්ට නොදැනේ. දැනෙන්නේ අසාගෙන සිටින අභිධර්මිකයන්ට පමණකි. නියම ධර්ම කතිකයෙකු වීමට නම් අභිධර්මය උගත යුතුමය. ආභිධම්මේක භික්ඛුයේව කිර ධම්ම කතිකා නාම අවසේසා කම්ම කතං කතේන තාපි න ධම්ම කතිකා යනුවෙන් ධම් සගුණ අටුවාවෙහි ආභිධර්මේක භික්ෂූහුම ධර්ම කතිකයෝය, සෙසෝ බණ කියන්නාහු
ද ධර්මකතිකයෝ නොවේතියයි කියා ඇත. අභිධර්මය නොදන්නවුන් ධර්මකතිකයන් නොවන්නේ ඔහු ධර්මය නොවරදවා කීමට අසමත් බැවිනි. ආභිධර්මිකයා බණ නොකිව්වත් ධර්මකතිකයෙකු වන්නේ යම්කිසි කරුණක් විචාල විටකදී එය නොවරදවා නිරවල් කොට කියන බැවිනි. භවෙන් භවයට යන ආත්මයක් ඇත, විඥානයක් ඇත, සියුම් කයක් ඇත, අන්තරා භවයක් ඇත යන විපරීත අදහස් පහළවන්නේද අභිධර්මය නොදැන සත්ව උප්පත්තිය ගැන කල්පනා කිරීම නිසාය. මරණින් සත්වයා කෙලවර වන්නේ යන උච්ඡේද දෘෂ්ටිය ඇතිවන්නේද ඒ නිසාය. අභිධර්මය නොදැන සූත්‍ර ටිකක් හා වෙනත් දේවල් පමණක් දැන එයින් මත්වී සිටින ඇතැම්හු තමන්ගේ තත්වය රැක ගැනීම සඳහා අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේය කියා එය අවලංගු කරන්නට තැත් කරති. එය බරපතල පාපයකි. ධර්මය අවලංගු කිරීමේ පාපය. ධර්මය අවලංගු කිරීම බලවත් පාපයකි. එහි බරපතල බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනය කර ඇත්තේ මෙසේය. මහණෙනි, යම් මේ භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්දේ යයි කියත්ද, ඒ භික්ෂූහු බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නෝය. බොහෝ ජනයාට දුක පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස පිළිපන්නෝය. දෙව් මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නෝය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් රැස් කර ගන්නාහ. ඔහු මේ සද්ධර්මය එනම් ශාසනය නසන්නෝය. අභිධර්ම අවලංගු කිරීමේ බරපතල බව දම්සගුණ අටුවාවෙහි දක්වන්නේ මෙසේය. අභිධර්මය අවලංගු කරන තැනැත්තේ බුද්ධ ධර්මයට පහර දෙන්නේය. සර්වඥතා ඥානය අවලංගු කරන්නේය. ශාස්ත්‍රූන් වහන්සේගේ විශාරද ඥානය නවත්වන්නේය. දහම් අසනු කැමති ජනයා රවටන්නේය. ආර්ය මාර්ගයේ හරහා වැටක් බඳින්නේය. අටලොස් වේදකර වස්තුන්ගෙන් එකක පෙනී සිටින්නේය. භික්ෂූන්ට දඬුවම් කරන උක් ශේපනීය කර්මය, නිස්සය කර්මය, තර්ජනීය කර්මය යන විනය කර්මයන්ට සුදුස්සෙක් වන්නේය. දඬුවම් පිණිස ඒ විනය කර්මයක් කොට විගාසාදයක් හිඟන්නේක් වී ජීවත් වෙවෙයි සසුනේ නිරපී යුත්තේක් වන්නේය යනු එහි තේරුමයි. බුද්ධ ධර්මයේ සාරවත් කොටස, ප්‍රධාන කොටස අභිධර්ම පිටකයයි. උපමාවකින් කියතොත් එය වෛද්‍ය ශාස්ත්‍රයේ වැණියයි කිය යුතුය. සූත්‍ර ධර්ම වනාහි වෛද්‍ය ශාස්ත්‍ර උගත් වෛද්‍යවරයෙකු විසින් රෝගීන් පරීක්ෂා කර ඒ රෝගියාට සුදුසු පරිදි ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැණියයි. එසේ ලියන ලද බෙහෙත් වට්ටෝරු බලා නියම වෛද්‍යවරයෙකු නොවිය හැකිය. එසේම සූත්‍ර දේශනා පමණක් දත කෙනෙකුට ගැඹුරු ධර්මයන් නිවැරදි ලෙස දේශනය කළ හැකි ධර්මදරයෙකු, ධර්ම කතිකයෙකු නොවිය හැකිය. බුදුරදුන් ජීවමාන කාලයේ භික්ෂූන් අතර පැතිර තිබූ ධර්මය අභිධර්ම පිටකය විය යුතුය. ඒ දේශනය කරන ලද්දේ බුදු වීමෙන් හත්වන වසරෙහිය. එය ඒ වස් කාලයේදීම සරියුත් මහතෙරුන් වහන්සේ භික්ෂූන් 500කට උගන්වූහ. එයින් භික්ෂූන් අතර අභිධර්මය පැතිර තිබෙන්නට ඇත. ඒ කාලයේ තිබෙන්නට ඇත්තේ සූත්‍රවලින් ස්වල්පයක් විය යුතුය. සූත්‍රවලින් වැඩි ගණනක් අභිධර්මයේ දේශනය කිරීමෙන් පසු දේශනය කළ ඒවාය. ඒවා නිකාය වශයෙන්, වර්ග වශයෙන් පිළියල වන්නට ඇත්තේ ප්‍රථම ධර්ම සංගායනාවේදීය. විනය පිටකයේ ඇති වූයේ බුදු වී වසර 20කින් පසුවය. දමදිව නොයෙක් ශාස්ත්‍රවරයන් විසින් නානා ප්‍රකාර ධර්ම පතුරුවා තිබූ ඒ කාලයේ බෞද්ධ භික්ෂූන්ට උසස් තත්වයක් තිබෙන්නට ඇත්තේද අභිධර්මය නිසා විය යුතුය. තීර්ථකයන් මතනය කිරීම සඳහා යමාමහා පෙළහර පෑම, තුන් පියවරකින් දෙව්ලොව වැඩම කිරීම, එහි අභිධර්මයේ දේශනා කිරීම, සංකස්ස නගරද්වාරයට දෙව්ලොවින් බැසීම යන මේ කරුණු
බුද්ධ ශාසනයේ අති ප්‍රසිද්ධය. එබැවින් අභිධර්මයේ බුද්ධ දේශනයක් නොවේය කියා සැක නොකළ හැකිය. සුවාසු දහසක් ධර්මස්කන්ධය. තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මස්කන්ධය සුවාසු දහසක් ඇත යනු බුදු සසුනේ ප්‍රසිද්ධ කරුණකි. ද්වාසීතින් බුද්ධතෝ ගන්හි ද්වේ සහස්සානි භික්ඛුතෝ චතුරාසීති සහස්සානි යේමේ ධම්මෝ පවත්තිතෝ. මෙහි මෙය සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් තේරගාථා පාළියේ එන ආනන්ද ඉස්සවීරයන් වහන්සේගේ ප්‍රකාශනයකි. ඒ ගාථාවෙන් දැක්වෙන්නේ ආනන්ද ඉස්සවීරයන් වහන්සේ ධර්මස්කන්ධ සුවාසු දහසක් දැන සිටි බවය, දරාගෙන සිටින බවය. අභිධර්ම පිටකය බුද්ධ ධර්මයට ඇතුළත් නොවේ නම් ධර්මස්කන්ධ සුවාසු දහසක් නැත්තේය. අභිධර්ම පිටකය සූත්‍ර විනය දෙපිටකය තරම් විශාලය. ලිඛිත මුද්‍රණ පොත්වලින් එය කුඩා පිටකයක්සේ පෙනෙන්නේ පේයාල ක්‍රමයෙන් කෙටිකොට ලියා ඇති බැවිනි. සූත්‍ර පිටකය හා විනය පිටකයට ධර්මස්කන්ධ 21,000 බැගින් යයිද, අභිධර්ම පිටකයට ධර්මස්කන්ධ 42,000 යයිද කියා ඇත්තේය. ධර්ම සංගායනා. අභිධර්ම පිටකයක් පළමු වන දෙවන සංගායනාවලදී සංගායනා කර නැතේයිද, එය තුන්වන සංගායනාවේදී බුද්ධ ධර්මයට එකතු කරන ලද්දක් යයිද ඇතැම් අභිධර්ම විරෝධීහු පවසති. එහෙත් ඒ බව ඔප්පු කිරීමට සෑහෙන කිසිම සාක්ෂියක් නැත. පළමුවන දෙවන සංගායනාවලදී දෙපිටකයක් නොව ත්‍රිපිටකයම සංගායනා කළ බව විනය අටුවාව, දීඝනිකාය අටුවාව, දම්සඟුණු අටුවාව යන පොත්වල පැහැදිලි ලෙසම දක්වා ඇත. විනය පිටකයට අයත් චුල්ලවග්ග පාළියේ අගටද ඒ සංගායනා දෙක ගැන විස්තරයක් එකතු කොට ඇත්තේය. එහි කියා ඇත්තේද ත්‍රිපිටකයම සංගායනා කළ බවය. එහි එය දක්වා ඇත්තේ සැමටම පහසුවෙන් තේරුම් ගැනීම අපහසු ලෙසය. පළමුවන දෙවන සංගායනාවලදී අභිධර්ම පිටකය නොතිබුණේ යයි කියන්නේ ඒ සංගායනා විස්තර වරදවා තේරුම් ගැනීම නිසා විය හැකිය. ඒ තේරුම් ගත හැකි වීමට බුද්ධ දේශනය කොටස් වලට බෙදා ඇති හැටි තේරුම් ගත යුතුය. බුද්ධ දේශනාව ධර්මය විනය කියා කොටස් දෙකකට බෙදනු ලැබේ. ඒ විනය යනුවෙන් අදහස් කරන්නේ විනය පිටකයට අයත් පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි යන ප්‍රකරණ පහය. ධර්ම යනුවෙන් අදහස් කරන්නේ ඉතිරි බුද්ධ දේශනා සියල්ලය. එනම් සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන දේශනා දෙකොටසය. ධර්ම යන වචනයෙන් සූත්‍ර අභිධර්ම යන දෙකොටසම අයත් වේ. ධම්මසංගණී ආදී ප්‍රකරණ හතර විශිෂ්ට ධර්මය වන බැවින් අභිධර්ම යන නාමය දී තිබේ. බුද්ධ දේශනය තුනට බෙදීමේදී විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකයයි පිටක නාමයන් තුන් කොටසකට බෙදා තිබේ. නිකාය වශයෙන් ධර්මය දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුතනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය යයි කොටස් පහකට බෙදනු ලැබේ. එයින් කුද්දකනිකායයි කියනුයේ දීඝ, මජ්ඣිම, සංයුක්ත, අංගුත්තර යන නිකාය හතර හැර ඉතිරි ධර්ම සියල්ලටය. එයට කුඩා, මහත් ග්‍රන්ථ රාශියක් ඇතුළත්ය. අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ හතද කුද්දක නිකායටම අයත්ය. තපෙත්වා චතුරෝපේත නිකායේ දීඝ ආදිකේ තදඤ්ඤං බුද්ධ වචනං නිකායෝ කුද්දකෝ මතෝ. විනය අටකතා. චුල්ලවග්ග පාළියේ සංගායනා කතාවේ හන්දමයන් ආවසෝ ධම්මංච විනයංච සංගායාම පුරේ අධම්මාදීපති යනුවෙන් මහා කාශ්‍යප ඉස්තවීරයන් වහන්සේ සංගායනා කිරීමට යෝජනා කළ පාඨයේ
ධම්මංච විනයංච යනුවෙන් දැක්වෙන්නේ දෙපිටකයක් නොව තුන් පිටකයමය. ඒ සංගායනා විස්තරයේ බ්‍රහ්මජාල සූත්‍රයේ සංගායනා කළ හැටි දක්වා ඒතේනේව උපායේන පංචම්පි නිකායේ පුච්චින් පුට්ටෝ පුට්ටෝ ආයස්මා ආනන්දෝ විසජ්ජේසි යනුවෙන් නිකාය පහම සංගායනා කළ බව දක්වා තිබේ. එයින් දැක්වෙන්නේ අභිධර්ම පිටකයටත් පිටකයත් සංගායනා කළ බවය. සංගායනා විස්තරය අවසානයේ සංගායනාව කළ හැටි කෙටියෙන් දක්වන ගාථා පෙළක් එහි ඇත. එයින් එක් ගාථාවක් මෙසේය. උපාලිං විනයම් පුච්චි සුත්තං තානන්ද පණ්ඩිතා පිටකං තීනි සංගීතී අකංසු ජින ශාවකා. මේ ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව කියවේ. අභිධර්ම පිටකය සංගායනා නොකළා නම් පිටක තුනක් වීමට ගත් අනිත් පිටකය කුමක්ද කියා අභිධර්ම පිටකය සංගායනා නොකළේ කියන පඬිවරුන් විසින් දැක්විය යුතුය. කරුණු මෙසේ හේයින් අභිධර්ම පිටකය පළමු දෙවන සංගායනාවලදී සංගායනා නොකළේය කියන ඒ පඬිවරුන්ගේ කතාව සංගායනා විස්තරය තේරුම් ගැනීමට නොහැකි වීම නිසා කියන හිස් කතාවක් හෝ තමන්ගේ ගෞරවය රැක ගැනීමට කියන කතාවක් බව අපගේ පිළිගැනීමයි. තථාගත පරිනිර්වාණයෙන් සියවසකට පසු වේසාලීපුරයේ විසු වජ්ජිපුත්තක භික්ෂූන් විසින් අවිනය කරුණු දසයක් විනය පිටකයට ඇතුළු කිරීමට තැත්කිරීම නිසා ඒවා බැහැරකොට විනය පිටකය පිරිසුදු කිරීම පිණිස වේසාලීපුරයේ වාලුකාරාමයේ ත්‍රිපිටකදර සිව්පිලිසිඹියාපත් 700ක් රහතන් වහන්සේ විසින් දෙවන ධර්ම සංගායනාව කරන ලදී. චුල්ලවග්ගේන සංගීති වාර්තාවේ දැක්වෙන එය විනය සංගීතයක් සේය. සූත්‍ර අභිධර්ම පිටකය ගැන එහි සඳහන් නොවෙයි. චුල්ලවග්ග පාලිය විනය පොතක් නිසා විනය සංගීතයක් වශයෙන් එය දැක්වුවා විය හැකිය. සමන්ත පාසාදිකා ආදී අන් ග්‍රන්ථවල දක්වා ඇත්තේ එයත් ත්‍රිපිටක සංගායනාවක් කියාය. පළමු වන දෙවන සංගායනාවලට ඇතුළත් වූයේ අභිධර්ම පිටකයෙන් ධර්ම සංගණී විභංග ධාතුකතා පුද්ගල පඤ්ඤත්ති යමක පဋාණ යන ප්‍රකරණ 6 පමණකි. කතා වස්තු ප්‍රකරණය අභිධර්ම පිටකයට එකතු වූයේ තෙවන සංගායනාවේදීය. සූත්‍ර විනය පිටක දෙකෙහි නොඑක් තන්වල අභිධර්මයේ ගැන සඳහන් වෙයි. එසේ සඳහන් වන්නේ සූත්‍ර පිටකය සම්පූර්ණ වන්නට හා විනය පිටකය ඇතිවන්නට කලින්ම අභිධර්මය බුදුසසුනේහි බැබළුණු බැවිනි. සූත්‍ර විනය දෙපිටකෙහි අභිධර්මයේ සඳහන් වන තැන් ඉදිරිපත් කළ කලෙහි කර කියාගත දෙයක් නැති අභිධර්ම විරෝධී හු සූත්‍ර විනය දෙපිටකෙහි සඳහන් වන්නේ දැනට ඇති මේ අභිධර්ම පිටකේ නොවේ යයි කියා ඇඟ බේරා ගැනීමට තත් කරති. සූත්‍ර විනය පිටක දෙකෙහි සඳහන් වන අභිධර්මය මේය කියා දැක්වීමට ඔවුන්ට වෙනත් අභිධර්මයක් නම් නැත. සර්වඥන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මය අවලංගු කරන්නට තත් කර මහා පාපයක් සිදු කර ගන්නා ඔවුන්ට අනුකම්පා කළ යුතුය. තෙවන ධර්ම සංගායනාව සම්බුද්ධ පරිනිර්වාණයෙන් 218 වන වර්ෂයේදී දමදිව රජකර ධර්මාශෝක අධිරාජයාගේ කාලයේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රමුඛ පටිසම්භිදා ප්‍රාප්ත ත්‍රිපිටකදර 19ක් රහතන් වහන්සේලා විසින් තුන්වන ධර්ම සංගායනාව කරන ලද්දේය. අභිධර්ම විරෝධීන් පවසන්නේ අභිධර්මයේ තුන්වන ධර්ම සංගායනාවේදී බුදුදහමට එකතු කරන ලද්දක් කියාය. ඒ සංගායනා කිරීමේ තේරුමවත් නොදැන කියන මෝඩ කතාව කීය. කටපාඩමින්ම බුද්ධ ධර්මය පැවතුූ ධර්මය ලියා නොතිබූ අතීත කාලයේ එයට අන්‍ය ශාස්ත්‍රවරුන්ගේ පඬිතයන්ගේ වදන් ඇතුළු වන්නට ඉඩ ඇත. සංගායනා කරනුයේ එසේ ඇතුළුව තිබුණහොත් ඒවා බැහැර කිරීමටත් අවුල් වී අපිරිසිදු වී ඇති තැන් ඇත්නම් ඒවා සකස් කිරීමටත්
අඩුතැන් ඇත්තේ නම් ඒතැන් පිරවීමටත්ය. බුදුදහම අන්‍යන්ගේ දහම් අන්‍යන්ගේ කියුම් ඇතුළු වී ඇතිනම් ඒවා බැහැර කිරීම සඳහා කරන සංගායනාවේදී බුදුදහම් නොවන මහා විශාල පිටකයක් අලුතින් ඇතුළු කළේ යැයි කීම කොතරම් මෝඩ කතාවක්ද. ධර්ම සංගායනාවේදීම අභිධර්ම පිටකය තනා ඇතුළු කළාය කියනවා නම් එයත් මෝඩ කතාවකි. සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් දෙකෙන් කොටසක් එනම් ධර්මස්කන්ධ 42,000ක්ම අභිධර්ම පිටකයයි. එතරම් විශාල ධර්මයක් සංගායනා කළ සුළු කාලයේ ගොතන්නට නොපුළුවන් බව යම් තර්මකටවත් නොනැතියෙකුට වැටහිය යුතුය. යම් කිසිවෙකු විසින් කලින් අභිධර්ම පිටකය ස්වශක්තියෙන් පිළියෙල කරගෙන සිට සංගායනාවේදී බුදුදහමට ඇතුළු කළේ යයි කියනවා නම් එයත් මෝඩ කතාවකි. යම් කිසිවෙකු විසින් අභිධර්ම පිටකය කලින් තනාගෙන සිට සංගායනාවේදී ඉදිරිපත් කළහොත් පිළිසිඹියාපත් ඒ රහතන් වහන්සේ පෙර කිසි කලක නොඇසූ විරු ඒ ධර්මය බුද්ධ ධර්මයක් ලෙස පිළිගනිද්ද? ඉදිරිපත් කරගෙන ආ තැනැත්තා එළවා දමනවා මිස ඒ ධර්මය පිළිගනිද්ද? නොපිළිගන්නාහුමය. මේ කතාව ධර්ම සංගායනා කළ රහතන් වහන්සේලා මෝඩයන් කිරීමක් නොවේද? අභිධර්ම පිටකය නූගත්තෝ එහි තත්වය නොදනිති. එබැවින් ඔවුන් සිතනු ඇත්තේ අභිධර්ම පිටකය නවකතාවක් ගොතන්නාක් මෙන් යම් කිසිවෙකුට ගෙතිය හැක්කක් කියාය. අභිධර්මය ඉතා ගැඹුරු වූද සියුම් වූද ප්‍රමාණයෙන් සූත්‍ර විනය පිටකවලට වඩා විශාල වූද නුවණ මදායට තේරුම් ගැනීමට දුෂ්කර වූද ධර්මයකි. එබැවින් අභිධර්ම අටුවාවෙහි අභිධම්මෝ නාමන අඤ්ඤස්ස විසයෝ සබ්බඤ්ඤෝ බුද්ධානං ඒව විසයෝ යනුවෙන් අභිධර්මය සර්වඥ බුදුවරයන්ට මිස සෙස්සන්ට අවිෂය ධර්මයක් බව කියා ඇත්තේය. ගැඹුරු වූද සියුම් වූද ඒ ධර්මය නවකතා ගොතන්නාක් මෙන් නොගෙතිය හැකිය. බරපතල පාපයක්. සංගායනාව කළ රහතන් වහන්සේලා අබුද්ධ ධර්මයක් සංගායනාවේදී බුදුදහම කියා එයට ඇතුළු කළහ යැයි කීම උන්වහන්සේලාට කරන බරපතල චෝදනාවකි. රහතන් වහන්සේ නමකට තබා සෝවාන් වූ ගෘහස්ත ආර්ය පුද්ගලයෙකුට වුවද දුෂ්ට සිතින් චෝදනාවක් එල්ල කිරීම බරපතල පවකි. එයට කියනුයේ ආර්ය උපවාද අකුසල කර්මය කියාය. දහසක් රහතන් වහන්සේලාට චෝදනා කිරීමේ පාපේහි මහත් බව කියනු කවරේද? අතිභාරියං කම්මං සග්ගාවරණං මග්ගාවරණංච යනුවෙන් එය ස්වර්ගාවරණයත් මාර්ගාවරණයත් කරන ඉතා බරපතල පාපකර්මයක් යැයි විනි අටුවාවේ කියා ඇත. ස්වර්ග ආවරණය යන්නෙහි තේරුම එය කොතෙක් පින් කළත් මරණින් මතු ස්වර්ගයට යා නොහෙන ස්වර්ගද්වාරය වැසෙන පාපයක් යනුයි. ඔවුනට ඇරී පවත්නේ අපාය දොරයි. සංගායනා ගැන හා ධර්මය ගැන තමන් කිසිවක් නොදැන තමන් විසින් පඬිවරයන් ලෙස සලකන අන්‍යයන්ගේ බස් අසා රහතන් වහන්සේලාට හා ධර්මයටත් නිගා කොට ඇතැම්හු තමන් විසින්ම තමන් නසා ගනිති. එසේ තමන් විසින්ම තමා නොනසා ගන්නා ලෙස මෙය කියවන පින්වතුන්ට කරුණාවෙන් දන්වමු. බුදු රැස් විහිදීම. අභිධර්මය මෙනෙහි කිරීමෙන් තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් සවනක් රැස් විහිදීම ආරම්භ වූ හැටි දම් සඟුණු අටුවාවෙහි මෙසේ දක්වා ඇත. අප මහා බෝධිසත්වයන් වහන්සේ ඒ වෙසක් පුන් පොහොය දිනෙහි මහා බෝධි මූලයේ වජ්‍රාසනයෙහි වැඩහිඳ රාත්‍රියේ පශ්චිම යාමයේ 1500ක් කෙලසුන් නසා සර්වඥත්වයට පැමිණ ඒ ප්‍රීතියෙන් තමන් වහන්සේ විසින් ප්‍රතිවේද කළ ධර්මයන් සිහි කරමින් ඒ පළඟ නොබිද එහිම සතියක් වැඩහුන්සේක. ඉක්බිති ඒ පරියන්කෙන් නැගී බෝධි සමීපයේ අන්තැනක මාමේ අසුනෙහි හිඳ සර්වඥත්වයට පැමිණීමේයි ඒ දෙස ඇසපිය නොහෙලා බලා ඉඳමින් සතියක් වුන්සේක.
උන්වහන්සේ පරියංකයේ දෙස බලා සිටිනු දුටු ඇතම් දෙවියෝ සිද්ධාර්ථ කුමාරයන් මේ පරියංකයේ ආලය නොහැර තවමත් බලා සිටින්නේ උන්වහන්සේගේ වැඩ තවම නොනිම වී තවත් ඉදිරියට කලියතුද ඇති නිසායයි සිතුවහ ඒ දෙවියන්ගේ සැකය දුරු කරනු පිණිස අහසට නැගී යමාමහා පෙළහර දක්වා ඔවුන්ගේ සැකය දුරුකොට බෝධි පරියංකයටත් සිට තැනටත් අතරට අහසින් බැස සක්මන් කළසේක බුදු වී 21 දිනක් ගත විය එතෙක් උන්වහන්සේගේ දේහෙන් රශ්මියක් නොනික්මින උන්වහන්සේ බුදු වීමෙන් හතරවන සතියෙහි ශ්‍රී මහ බෝධියෙන් වයඹ දිග රුවන්ගේ වැඩහිඳ බෝධි මූලයේදී ලද සර්වඥතා ඥානීය මෙහෙවා අභිධර්මයේ මෙනෙහි කරන්නට වූහ අභිධර්මයේ මෙනෙහි කළා වූ තථාගතයන් වහන්සේ අනන්තනය සමන්වාගත පဋාණ මහ ප්‍රකරණයේ මෙනෙහි කරන්නට වන් කලෙහි ඊතා තිවුණු වූද ශක්තිමත් වූද වේගවත් වූද සර්වඥතා ඥානීය රිසිසේ හසුරුවන්නට අවකාශ ලැබින ධම්මසංගණී ආදී අභිධර්ම ප්‍රකරණ සර්වඥතා ඥානීය රිසිසේ හසුරුවන්නට ප්‍රමාණවත් නොවිය සර්වඥතා ඥානීය රිසිසේ හසුරුවන්නට පဋාණ ප්‍රකරණ යෙහිදී අවකාශ ලැබීමෙන් තථාගතයන් වහන්සේගේ සිත අතිශයින් ප්‍රීතිමත් විය පෙර කිසි කලක නොලැබූ තරමේ ප්‍රීතියක් උන්වහන්සේට ඇති විය ඒ ප්‍රීතියේ බලෙන් උන්වහන්සේගේ ශරීරයත් අතිශයින් දීප්තිමත් විය දීප්තිමත් වූ බුද්ධ දේහෙන් ඒ ඒ තැන්වලින් නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර යන ෂඩ්වර්ණ රශ්මීන් විහිදෙන්නට විය බුදුරැස් විහිදීම ආරම්භ වූයේ අභිධර්මය නිසාය බුද්ධ දේහෙන් රැස් විහිදෙන බව හැමදෙනම පිළිගන්නා කරුණකි බුදු පිළිම වලට රැස් වලල්ලක් තරන්නේ ඒ නිසාය අභිධර්ම පිටකයේ බුද්ධ දේශනයක් නොවේ යයි කියා එය අවලංගු කරන්නෝ බුද්ධ චරිතයේ ඉතා වැදගත් කොටසක් වන හතරවන සතිය පිළිබඳ වූ බුද්ධ චරිතය අවලංගු කරන්නෝය එය ඉමහත් පාපයකි පဋාණ ප්‍රකරණය මෙනෙහි කිරීමෙන් බුදුරැස් විහිදීම ආරම්භ වූ බව අභිධර්ම අටුවාවේ පමණක් නොව සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පාස රාසි සූත්‍ර අටුවාවෙහිද විස්තර කර ඇත්තේය මෙහි දක්වා ඇත්තේ අන්තරා භවයේ පිළිබඳව කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයකි මේ පිළිබඳ ගැඹුරු කරුණු කිසිවක් මෙයට ඇතුළත් නොකළ බවද සැලකිය යුතුය